අපේ ගම්වල ඉන්න අම්මලා නම් දැකපු ගමන් අඳුර ගන්නවා මේ මොනවද කියලා. ඉතින් අද රස කෑමක් තමයි හදන්න හදන්නේ. අපේ අම්මා මට එවුවන එක සැරේක බිලි. ඉතින් මම දැන් එක එක කෑම වලට දාලා පාවිච්චි කරලා දැන් ටිකක් ඔන්න ඉතුරු වෙලා තියෙනවා. ඉතින් ගහෙන් කඩපු ගමන් බිලින් ටික හොදලා මැටි ඇතිලීකෙට දාලා මද ගින්දරේ හරි නැත්නම් අඟුරු උඩ හරි තියෙනකොට දවස් කීපයක් තියෙනකොට මේ විදිහට බිලින් ටික ගන්නට වෙලිලා එනවා. බිලින් වැඩි කාලෙට මේ වගේ දේවල් අපේ අම්මලා කරනවා ගෙවල් වල. ඉතින් නැත්නම් බිලින් අවුවේ දාලා වේලන්නත් පුළුවන්. අපි දැන් බලමු අද හදන්න යන කෑමට මොනවද ඕන වෙන්නේ කියලා. ලොකු ලුණු ඕනේ, අමිරිස් ඕනේ, කුරුඳු පොතු, කරපිංචි අරන් තියෙනවා. ඒ වගේම තමයි මං හාල්මැස ටිකුත් අරන් තියෙනවා. කැමති නම් හාල්මැස ගන්න පුළුවන්, නැත්නම් උඹලකට ගන්නත් පුළුවන්. මෙතන මම අද සම්බෝලිකුත් හදා ගන්න හොඳ සැරට. ඒකට අවශ්‍ය දේවලුත් තියෙනවා. ඉතින් මං හදනකොට පෙන්නන්නම් තව මොනවද අවශ්‍ය වෙන්නේ කියලා මේ අපේ බිලින් වැදුම හදන්න. තෙල් ටිකක් ලිපේ තියලා රත් වෙනකොට මම ලොකු ලුණු ටික එකතු කර ගන්නවා. ඉතින් ලොකු ලුණු වලට අමු මිරිස් අනිත් දේවල් ඔක්කොම එකට එකතු කරලා අල්ල දාන්නත් පුළුවන්. මෙහෙම වෙන වෙනම එකතු කරන්නත් පුළුවන්. අමු මිරිස් ටික එකතු කර ගන්නවා. ඊළඟට මම කුරුඳු පොතු එකතු කර ගන්නවා. කරපිංචත් එකතු කර ගන්නවා. මේ ටික හොඳට කවලම් කරලා පොඩ්ඩක් තෙම්පුරාදු වෙන්න අරිනවා. කෑලි මිරිස් එකතු කර ගන්නවා. ඔයගලගේ සැරානුව එකතු කර ගන්න පුළුවන්, සැර අඩු වැඩි කර ගන්න පුළුවන්. ඊළඟට කහකුරු ටිකකුත් එකතු කර ගන්නවා. කැමති නම් මේකට බැදපු තුන පහ කුරු ටිකක් එහෙමත් එකතු කරන්න පුළුවන්. අනේ මේ ටික හොඳට තෙම්පුරාදු වෙද්දී අපි හොදලා තියාගත්ත හාල් මැස ටික එකතු කර ගන්නවා. හාල් මැස ටිකත් බැදෙනකන් ලුණු ටිකත් එක හොඳට කවලම් කරලා උයා ගන්න ඕනේ. කලින් කිව්වා වගේ ඉතින් මේකට හාල් මැස වෙනුවට උඹලකට එකතු කරගන්නත් පුළුවන්. නැත්නම් මේ දෙකම නැතුව ඕගලන්ට හදා ගන්නත් පුළුවන්. ඕගොල්ලෝ නිර්මාංශික කියන්නේ හාල් මැස්සෝ උඹලකට මේ මුකුත්ම කන්නේ නැති කෙනෙක් නම් මේ මුකුත් මොනවද හදා ගන්නත් පුළුවන්. හාල් මැස ටික හොඳට බැදුනට පස්සේ ඔන්න අපි බිලින් ටික එකතු කරගන්නවා. ඉතින් දැන් අපි මේ කල් තියා ගන්න හදපු බිලින්නේ එකතු කරන්නේ ඕගලන්න පුළුවන් අමු බිලිනුත් තුනට හතරට කපලා මෙතෙන්ට එකතු කරගන්න. එතකොටත් හරි රසවත්ව මේක හදා ගන්න පුළුවන්. මේ බිලින් වගේම කොස් තෙල් වගේ දේවල් අපේ ගමේ ඉන්න අම්මලා පුරුදුලා ඉන්නවනේ. ගම්වල ඉන්න අම්මලා කල් තියා ගන්න, පස්සේ කල්දී ප්‍රයෝජනෙට ගන්න. ඔන්න ලුණු ටිකුත් මම එකතු කරනවා. ලුණුත් එකතු කරලා මේ විදිහට කලං කර ගන්නවා. ඉතින් හරිම රසවත් විදිහට මේක හදා ගන්න පුළුවන්. ඉතින් අපේ මං කලින් කිව්වා වගේ ගම්වල ඉන්න අම්මලා නම් හොඳට දන්නවා මේ වගේ කෑම හදාන්න රසට. අපිට මේ විදිහට තෙම්පරාදු කරලා දවස් කීපයක් තියාගෙන කන්නත් පුළුවන්. කැමති නම් මේ විදිහට උකු පොල් කිරි ටිකක් එකතු කර ගන්නත් පුළුවන්. ඉතින් ඔන්න මම උකු පොල් කිරි ටිකක් එකතු කරගත්තා. එකතු කරලා තාටිකක් කියලා උයා ගන්නවා. ආල් මැස් එහෙම දාලා හදාගත්ත ඔන්න බිලින් තෙම්පරාදු වුණා ලෑස්ති. මම සම්බෝලෙත් කොටා ගන්න ගත්තා. මෙහෙම වංගෙඩි කොටලා ගත්තාම සම්බෝලෙ ඇත්තටම හරි රහයි. අපි දැන් ගලේ අඹරලා ගන්නවා වගේ සම්බෝලෙ. ඉතින් හරි රසයි. උඹලගේ ටිකුත් එකතු කරගත්ත ඉතින් ටිකක් මිරිස් වැඩිපුර දාලා හොඳට ටිකක් සැරට තමයි අද සම්බෝලෙ කොටා ගන්නේ. ටිකත් එකතු කරගන්නවා. ඉතින් මෙතනට මම ලුණු කුඩු දෙහි ඔක්කොම එකතු කරගෙන හොඳට අනා ගන්නවා වංගෙඩිය ඇතුළෙම. ලංකාවේ වගේ ඉතින් අලුත් පොල් නම් අපිට නැහැ. මම දැකලා තියෙනවා දැන් අපි ගලේහිම සම්බෝල ඇඹරුවාම ගලේ තියලම තමයි එතනම දෙහිම දාලා හොඳට අනලා ගන්නෙ. අපේ සම්බලේ ලෑස්ති. ඉතින් අර ලුණු කැලි හොඳට පොඩි වෙන්නේ නැති වෙන්න හොඳට කැලි කැලි තැනින් තැන තියනවා නම් තමයි මම ආස. අන බිලින් එක අපේ නෑ. ඉතින් හරි සුවඳයි කන්න තමයි තියෙන්නේ ඉක්මනටම. අස්නේම බට් එකක් තියාගත්ත. ඉතින් මේකට ගොඩක්ම ගැලපෙන්නේ සුදු කැකුළු හාල් තමයි. සුදු හාල් කියලා කියන්නේ ඉතින් ලංකාවේ තියෙන කැඩුණු හාල් කියලා. අන්න ඒකත් හරිම රසයි මේකත් එක්ක. දැන් ඇවිල්ලා තියෙන්නේ අපි කිසිම දෙයක් අහක නොදාන ඕනේ කාලයක්. මොකද ලංකාවේ විශේෂයෙන්ම ඉතින් බිලින් දැන් වැඩිපුර තියෙන කාලයක්, වැඩිපුර හැදෙන කාලයක් තියෙනවා. ගස්සට වැටලා යන කාලය තියෙනවා. ඉතින් ඒ කාලට අවු තියෙනවා නම් හොඳට අවු දාලා වේලලා බෝතලයකට දාලා තියාගන්න පුළුවන්. නැත්තම් මේ විදිහට ලිපේ තියලා දවස් කීපයක් තියලා වේලලා ගන්න පුළුවන්. ෆ්‍රිජ් එකේ දාලා තියාගන්න පුළුවන්. ඒත් පාචනයකට දාලා
උදේට කන්න තම මම මේ විදිහට බිලින් තෙම්පරාදුවයි සම්බෝලේ හදාගත්තේ. ඉතින් ඕගලන්ටත් දැන් අර විදිහට වේලලා තියාගත්තොත් බිලින් ටික නැත්තම් ෆ්‍රිජ් එකේ දාලා තියාගත්තොත් පුළුවන් බිලින් මේ විදිහට තෙම්පරාදුවක් දාගන්න, නැත්තම් මාළුවක් කුයාගන්න, බිලින් අචාරුවක් දාගන්න. ඇඹුල් රසයි සම්බෝලේ සැරයි මේ ඔක්කොම එකට එකතු වුණාම කන්න පුළුවන් ඉතින්වත් ඇති තරම්. තවත් දවසක අලුත් වීඩියෝකින් හම්බෙමු. ආදරේ ඔයාලා හැමෝටම, පරිස්සමෙන් සතුටින් ඉන්න.